ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත අගමැති මහින්ද සහ අගමැති මෝදි අතර වීඩියෝ සමුළුව අද වට ප්‍රමාණය 90 පොල් ගෙඩියක උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි මහනුවර පාසලක ගොඩනැගිලි කිහිපයක් අවධානමේ ගොඩනැගිලි රසක් ඉරිතැලී ඇති බව වාර්තා වෙයි පාලුවට ගොස් පරවි රජදහනක් වූ මීගහ කිවුල බස් නැවතුම් පොළ ಭಾರತ අනවසර ඉන්දියා දීවර ගැටලුව අද දිනේදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට දන්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා इंदिया धीवरें टोला यात्रा मगिन अनवसरें श्रीलंका मुहूर्त तीर ऐतलुवे मसून मैरी महेतुवें श्रीलंका वे उत्तरे धीवरें मुहनपायति गैटलुव अददिन इंदिया अग्रामात्य नरेंद्र मोदी महाता समग पवैत्विन वीडियो साकाच्छावेदी रिजुव इदिरिपत करन बाव अग्रामात्य महिंद राजपक्ष महाता संदहन कला कोविड-19 वसांगत तात्वे इंदिया वतुल उग्रवीमत समग इंदियानु यात्रा अतरंगुवट गैनीम सिदु नोवन बेवेन इंदियानु यात्रा वेडि वसेन मेराट मुहूर्त तीर ऐतलुवे अनवसरें धीवर कटेतुवल निरतवन बवाई मेम हमु श्रीलंका मंदिरे पैवती अवस्था वेदे अग्रामात्यवर्या में बाबा संधान कला පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද සිට බලපැවැත්වෙන බවයි එම අධිකාරිය ගැසට් නිවේදනය මගින් දන්වා තිබෙන්නේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරි පනතේ 25 වගන්තිය මගින් සලකා ඇති විධිවිධාන ප්‍රකාරව ක්‍රියා කරමින් කිසිදු නිෂ්පාදකයෙකු මිලකට අලවි කිරීම අලවිය පිනිස තැබීම හෝ අලවි සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම සිදු නොකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. ඒ අනුව වට ප්‍රමාණය අඟල් 13කට වැඩි පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70ක් ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ගැසට් නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. එමෙන්ම වට ප්‍රමාණය අඟල් 12ත් 13ත් අතර පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 65ක් ලෙසත් වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60කට අලවි කරන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ගැසට් නිවේදනයෙන් පෙන්වා දෙනවා. හඟුරන්කෙත අධිකාරිගම ස්වර්ණදීප ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිල්ලක බිත්ති හදිසියෙම පුපුරා යාම හේතුවෙන් එහි ඉගෙනම ලැබූ සිසුන් ඉවත් කිරීමට මධ්‍යම බලත් ආණ්ඩුකාරය නීතිඥ ලලිත් යෝගමගේ මහතා එම පාසලේ විදුහල්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. හඟුරන්කෙත අධිකාරිගම ස්වර්ණදීප ප්‍රාථමික විද්‍යාලයේ බිත්ති පුපුරායාම සහ ඒ හේතුවෙන් ගොඩනැගිල්ලේ බිත්ති ඇලවීමක් සිදු විය ඇති අතර එහි විදුහල්පතිවරයා මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කර තිබෙනවා. ඉන් අනතුරුව ස්වර්ණදීප විද්‍යාලයේ වෙත ගිය ආණ්ඩුකාරවරයා අදාළ නිරීක්ෂණයෙන් අනතුරුව මෙම ගොඩනැගිල්ලෙහි අධ්‍යාපනයේ ලැබූ ළමුන් සියලු දෙනා ඉවත් කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. මේ කවුරුද තාවේ නැද්ද අපේ මේ සාමාන්‍ය ඉංජිනේරු කෙනා ටේබල් මොකද ඇ අර බැත්තේ ඈ ඇලවලා ඇති මේ සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් විධිමත් වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව අදාළ ඉදිරි පියවර ගන්නා බවත් එතෙක් ආරක්ෂිත පියවරක් වශයෙන් මෙම ගොඩනැගිල්ලෙන් ළමුන් ඉවත් කිරීමට සහ එම ප්‍රදේශය හුදකලා කිරීමට කඩිනම් පියවර ගන්නා බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළා. ඇත්තට මේ ගොඩනැගිල්ල දැන් සති දෙකකට විතර කලින් තමයි මේ ක්‍රැක් වෙලා තියෙන්නේ. ඒතකොට අඟල් දෙකක විතර බිත්තියේ පුපුරලා තියෙනවා. එක පැත්තක අවදානමක් තියෙන. ඉතින් ළමයි ඉවත් කළා ඉදිරියේදී මේ කොටස් මං හිතන එක පැත්තක් අපිට කඩන්න පුළුවන්. ඒ වගේම වෙන ගොඩනැගිලි හදලා දෙන්න වෙන්නේ. මොකද්ද හේතුව කියලා හිතා ගන්න බෑ. ඒකේ තියෙන අතිවාරම පිරවීමේ ප්‍රශ්නයක්ද? ඒ වගේම පසුගිය දවස්වල දුව භූචලනයේ ප්‍රශ්නයක්ද කියන එක තාම අපිට කියන්න බෑ. නිගමනය කරන්න බෑ. මේ සම්බන්ධයෙන් භූ විද්‍යාඥයන්ගේ අදහස් ලබා ගන්න ඕන මං හිතා එතකන් අපිට කියන්න බෑ. නමුත් ළමයි අනාරක්ෂිත භාවයෙන් ඉවත් කිරීම සඳහා තමයි මම ඒ ස්ථානය බලන්න ගියේ. මම හිතනවා ඉදිරියේදී අපි අධ්‍යාපන ලේකම්තුත් කතා කරලා ළමයින්ගේ අවධානය වඩු කිරීම සඳහා වැඩපිළිවෙලකට යන්න ඕන.
ජනතාව නායකත්වයක් බිහි කරන්නේ පාලකීන්ට සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට නොව ජනතා ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෝර්තු ප්‍රදේශයේ පැවති ජන හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. සමහරෙක් හිතන්නට පුළුවන් විරුද්ධ පක්ෂයේ ඉඳගෙන වැඩි දෙයක් කරන්නට බැරි කියලා. මම ඔබතුමාලට පොරොන්දු වෙනවා. පාර්ලිමේන්තුවේ කරන්න පුළුවන් ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී හඬ නගන්නට අපි සූදානම් කියන එක මම මේ අවස්ථාවේ කියන්නම්. COVID-19 නිසා රටේ ආර්ථික සංවර්ධනය අද අඩාල වෙලා තිබෙනවා. හැබැයි අපේ රට විතරක් නෙවෙයි ආර්ථික වශයෙන් පසුබෑවලා තිබෙනවා. මේ අමාරුකම් අපහසුතාවයන් තිබුණත් මේ COVID එකෙන් ඇති වුණු විනාශය කොහොම හරි අපි වාසියට හරව ගන්නට ඕන. අද බලයේ සිටින අය බලයට ආවේ ජනතාවගේ කරපිටි. මොකද්ද කිව්වේ? වෙනදාටත් වැඩිය බොහොම කාර්යශූර නායකත්වයක් රාජ්‍ය පාලනයක් ලබා දෙනවා. දැන් හොඳ අනගිබවණී අවස්ථාවක් ලැබිලා තියෙනවා. රජයට දැන් කියන්න බෑ. අනේ මේ වෙලාවේ දැක්කේ නෑ. දැන් නම් ඉතින් තත්ත්වෙච්චර හොඳ නැහැ කියලා නම් කියන්න බෑ. මොකද නායකත්වයක් බිහි වෙන්නේ පාලනයක් බිහි වෙන්නේ රජ කුටුවල සදාකාලිකව ඉන්නට නෙමෙයි. මේ අත්තුම ජනතාව පත් කරන්නේ ඇයි? ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න. පරිසරය ආරක්ෂා කරමින් රටේ සංවර්ධනයේ ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකට එක්වීමෙන්. අපිට අවශ්‍ය නැහැ මේ පරිසරය විනාශ කරලා ආණ්ඩු කරගෙන යන්න. පරිසරය විනාශ කරලා රට සංවර්ධනය කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අපි පරිසරයත් ආරක්ෂා කරගෙන තමයි රටේ සංවර්ධනය ඉස්සරහට ගෙනියන්න ඕන කියලා අපි තීන්දුව කළා තියෙන්නේ. දැන් අපි පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරියත් එක්ක එකතු වෙලා පරිසරයට අහිතකර බොහෝ දේවල් තහනම් කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරා. විශේෂයෙන්ම ප්ලාස්ටික් පොලිතින් අදියර කීපයකින් අපි තහනම් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොට මම කැබිනට් පත්‍රිකාවක් අස්සම් කරා ජනවාරි පළවෙනිදා ඉඳලා පොලිතින් වලින් නිෂ්පාදනය කරන ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරන කීපයක්ම තහනම් කරා. ඒ වගේම ඉන්පසු අපි අප්‍රේල් මාසයේ අවසානයේ තව ගැසට් එකක් නිකුත් කරනවා. ලබන අවුරුද්දේ අවසාන වෙනකොට අපි මෙරටේ පොලිතින් ප්ලාස්ටික් වලින් සිදුවෙන ඒ පරිසර විනාශය වැළැක්වීම සඳහා විශාල ප්‍රමාණයක් ඒවා තහනම් කිරීම සඳහා අපි අවශ්‍ය පියවර ගන්නවා කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. මේ රටේ ගංගා 103ක් තිබෙනවා. ඒ ගංගා 103 ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටවන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තිබෙන ගංගා 103ම පවිත්‍ර කරලා ඉතාමත් ආරක්ෂාකාරීව ක්‍රියාත්මක කරන සුරකිමු ගංගා වැඩසටහන අපේ කලපු ටික ආරක්ෂා කරගත්තොත් මේ රටේ පරිසරයේ ලොකු වෙනසක් අපිට දකින්න ලැබෙනවා. කෝටි ගණනාවක් වැය කරමින් ඉදිකළ බදුල්ල මේඝා කිවුල ප්‍රදේශයේ බස් නැවතුම්පළ වසර ගණනාවක් තිස්සේ විවෘත නොකිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව මහත් අසිරුතාවයකට පත්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අක්‍රමවත් සැලසුම් නිසා මෙම බස් නැවතුම්පළ ජනතාවට අහිමි වී ඇති බවයි. මේ ඒ පිළිබඳ තොරතුරුයි. බදුල්ල දිස්ත්‍රික්කයේ මේඝා කිවුල නගරයට බස් නැවතුම්පළක අවශ්‍යතාවය කාලයක තිස්සේ තිබෙන කාරණයක්. ඉතා කුඩා නගරයක් වෝද එම නගර මැද්දේ ඇති කුඩා බස් නැවතුම්පළ වසර ගණනාවක් තිස්සේ භාවිතයට ගත්තත් එය ප්‍රමාණවත් පහසුකම් ඇති ස්ථානයක් නොවන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මහියංගණිය නුවර අනුරාධපුරය පොළොන්නරුව යාපනය ආදී ප්‍රධාන නගර වෙත දිවෙන බස් රථ ගමන් කරනු ලබන්නේ මේඝා කිවුල නගරය හරහායි. එමෙන්ම මේඝා කිවුල අවට ඇති ගම් සඳහාද දිනකට විශාල බස් රථ සංඛ්‍යාවක් මේඝා කිවුල නගරයට එන නමුත් ඒවා නවතා තැබීමට තරම් ප්‍රමාණවත් ඉඩකඩ නගර මැදේ නොමැති හේයින් ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් මීට වසර 6කට ප්‍රථම මේඝා කිවුල නගරයට බස් නැවතුම් පොලක් ඉදිකිරීමේ වැඩ ආරම්භ කෙරුණු අතර එය 2017 වසරේදී අවසන් වූ නමුත් බස් නැවතුම් පොලට පිවිසීමට මාර්ගයක් ඇතත් ඉන් පිටවීමට මාර්ගයක් නොමැති වීම නිසා තවමත් එම බස් නැවතුම් පොල අදාළ බලධාරීන් විසින් විවෘත කොට නොමැති බවයි ජනතාව චෝදනා කරන්නේ. මේක කලින් මෙතන තිබ්බේ පොල්වත්තක්. මේ පොල්වත්ත මම හිතන්නේ රජයට පවරගෙන උඩින් බස් ස්ටෑන්ඩ් එක හැදුවා. ඊට පස්සේ මෙතන උඩින් කඩපේලි හැදලා මේ පැත්තේ බස් ස්ටෑන්ඩ් එක හදන්න තමයි යෝජනා කරේ. කොහොම හරි මේ පාර නැහැ කියලා තමයි මේ පාර හදන්න කලින් කරුවලේ මේක අත ගන්න ඕනේ නැහනේ. එහෙම නැත්නම් පාර හර හදන්න කලින් මේක සැලසුමක් හදාගෙන ඉන්න ඕනේ වැඩි කරන්න. දැන් ඒකත් නැහැ මේකත් නැහැ. ටිකක් දැන් මේ ලම් දැන් මොකද තනද මේ තනම කටේ ඉරුඟු වේලනවා. ෂෝක් එකට වී වේලනවා ඉරුඟු වේලනවා එච්චරයි තමයි මේ බස් ස්ටෑන්ඩ් එක තැන්න දෙන්නේ. මොකද මේක ඇත්තටම මේ ගමට ඕනිම කරන එකක් තමයි. ඒ වට මේක මේ ක්‍රියාත්මක කරපු විදිය තමයි වැරදි.
වැරදි. මොකද ඉස්ලාම දැන් මේක plan කරනකොට දැන් end පාරක් තිබ්බ හරි මේ අපව පිටවෙන්නත් පාරක් මේ plan කරන්න ඕනේ. ඉතින් එහෙම එකක් තමයි නැත්නම් මේ මූලික එතන තමයි වැරදිච්ච තැන. මොකද පාරක් අනිවාර්යෙන්ම දැන් end තියනවා නම් පිටවෙන්නත් තියෙන්න දෙයි. නෑට දැන් අවුරුදු 7ක් විතර මේ 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 ස්ටෑන්ඩ් එකක් කියලා මේක හදලා වරලා පරවියෝ තමයි දැන් මේක මේ 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 ලැබුම් ගන්නේ. අනිත් එක මේ වගේ නිර්මාණයක් කරනකොට මේකේ මේ මේ මොන වගේ අදහසක් ඇතුව මේ වගේ නිර්මාණයක් කරාද කියන දේ අපට ලොකු ගැටලුවක් තියෙනවා. දේශපාලඥයෝ තමයි මේක ඇත්තටම මැදිහත් වෙලා මේවා නිර්මාණය කරේ. ඉතින් සම්පත ආවට සම්පතෙන් අපට ප්‍රයෝජනයක් ගන්න බෑ. ඇත්තට වෙලා තියෙන එක. කෝටි ගණනක් වැය කර ඉදිකල මෙම බස් නැවතුම් පොළ විවෘත නොකිරීම නිසා අද වන විට මෙම බස් නැවතුම් පොළ පරවියන්ගේ රජදහනක් බවට පත්ව වල් බිහි වී ඇති බවයි ප්‍රදේශවාසීන් දිගින් දිගටම පවසන්නේ. බස් නැවතුම් පොළට පිවිසීමට මාර්ගයක් ඇතත් ඉන් පිටවීමට මාර්ගයක් නොමැති වීම නිසා මේසා විශාල මුදලක් වැය කරමින් සැකසූ බස් නැවතුම් පොළ මෙලෙස වල් බිහි වී අගාධයට යාමට ඉඩ නොදී එය කඩිනමින් ජනතාව අතට පත් කරන ලෙසයි ජනතාව අදාළ විෂය බාර අමාත්‍යවරයාගෙන් इल्ला सिटिन्ने विषय बार अमात्यतुमनि मे ओबे अवधानयटाय देन रटवटापुवत् किहिपयक् केटियेन සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. ඒ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් इपलो गम पोलिसी सह युधहमुदा बुद्धियांशु एक्व सिदुकल वेटलीमकदी हेरोइन ग्राम तुनाई मिलिग्राम हेट पहकट आसान प्रमाण्याक समग पुद्गलीन तिदेनिकु अत्तनंगोट गेन तिबेनवा अत्तनंगोटकत पुद्गलीन वायसावरुदु विसी हाय विस्याट सह तीस देके यान वायसीमावन वल पसुवन आतर ओन अद कैकिराव दिसा महेश्रात अधिकरने वेत इदिरिपत किरीमट नियमिताय බලපිටිය මෙගෙට්ටුවත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවස තුල පැකට් කරන ලද හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 250ක් සමග කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. එල්පිටිය විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවටපත් කාන්තාව අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මාදම්පේ වලව්වත්ත ප්‍රදේශයේ නිවසක කූඩුවක රඳවා සිටි කුස ඇලි මොහුදු රාජාලයෙකු සිය බහරයට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. මාස 7ක් පමණ වයස ඇති මෙම කුස ඇලි මොහුදු රාජාලියාගේ බර කිලෝග්‍රෑම් 5ක් පමණ වන බවත් පියාපත් දිගු කළ විට අඩි 3ක් වන අතර රාජාලියාගේ හොට සුදු පැහැයෙන් යුක්ත වීමද විශේෂත්වයක් බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ. අනුරාධපුර හිදෝගම ප්‍රදේශයේදී කැබ්‍රදයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් 72 වරදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ පුතත් සමගින් සියත මධ්‍යහන් ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ පසු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.